හිත්මටුල්ලේ නැවතිලා ගත ඇසිල්ලේ දැවටිලා ළඟම උන්නා පේඩා ස්නේහවන්ති කටයුතු මෙච්චරක් මං කරේ අභිමන් බොඩික තව දවසක් තියාගත්තොත් තවත් දුක් වෙනවා කියලා අම්මා තමයි කිව්වේ කුරුළු. වැරදි අභිමන්. අම්මා කිව්වා වැරදි. මං තාත්තගේ මූණ දකින්න තරමට අර මනුස්සයා ගැන මගේ හිතේ තියෙන වෛරය වැඩි වෙනවා කියලා අම්මා දන්නවා. ඒකයි අම්මා මේ හැම දෙයක්ම ඉක්මන් කරේ. මොන මනුස්සයාද? මගේ තාත්තා කියන මිනිහා. කවුද වගේ තාත්තා? කුරුළු, ඔය දවසට මොනවත් කාලා නෑ නේද? මොන හරි කන්නකෝ. පටපට ගින්න. එහෙන් අම්මා අඬනවා. මෙහෙන් ඔයා අඬනවා. නැත්ත නැද්ද
ජීවිතයේ දුකක් නැද්ද? දැන් කවුද අපිව බලාගන්නේ? අපි තනි වුණා නේද නැද්ද? අපි මොනවාරි මාටික බෙදලා ගේන්නද? අපි දෙන්නටම එකට බෙදලා ගේන්නේ නැද්ද? මට බඩගින්නේ. චුට්ටක්කම් ප්ලීස්. මගේ තාත්තා. මගේ තාත්තා මැරුණේ මන් නිසා ආබිමන්. මගේ තාත්තට පියෙන් අනිද්දි ටිකක්වත් දුකේ දුන්නේ නැත්තේ මිනිහට. මොනිටකින්ද දෙයනේම කරන්නේ? මගේ තාත්ත කොච්චර විඳවන්නේ නැද්ද? පව් අභිමත්. අම්මා මොන දේ කිව්වත් මට එක දෙයක් හොඳට පැහැදිලි. මලින්ද අංකල්ගේ මරණයට අම්මගේ පූජකගේ මොකද ලොකු සම්බන්ධයක් තියෙනවා අම්මා. පිස්සද ළමයෝ? මොනවද මේ කතා කරන්නේ? ওই කතාව නිකන් හරි අයියා කන්ට ගියොත් මම මේ ගෙදරත් ඉඳලා ඉවරයි. ඒක දැන්වත් මට ඇත්ත කියන්නේ. මොකද්ද මේ ගැන පූජත් දෙය කතා කරන් තියෙන නුමනාව? රයන්, අපි මේ සතුට වෙන්නේ මලින්ද බැරිච්ච නිසා නෙවෙයි. කුරුළුගේ අභිමන්ගේ කසාද නැවතුම් නිසා. ඇත්තම කතාව ඒක පුතා. කුරුළු කොච්චර හොඳ ළමයෙක් වුණත් මං කැමති නෑ එයා ලේලි වෙන මේ ගෙදරට එනවට. අභීට ගැලපෙන්නේ පූජා. අපි කසාද බඳිනවා නම් බඳින්නෝනේ පූජා විතරයි. අම්මා අයියා කාව කසාද බැන්දත් අම්මට මොකද? අයියා පූජන කැමති නෑ. ඉතින් බලෙන් බඳින්නද? අයියා කැමති ගුරුලෝ කසාද බඳින්න නම් අපිට ඒක නවත්තන්නත් බෑනේ. මට පුළුවන්. මම දන්නවා ඒක නවත්තන්නේ කොහොමද කියලා. හරි. දැන් ටික වෙලාවකට අයියායි ගුරුලෝ වෙන් කරා කියලා කියමුකෝ. දැන් අම්මා මොකද කරන්නේ? මොකද වට තියෙන වාසිය? පුතේ මට තියෙන වාසිය තමයි මගේ පුතා රජ වෙන එක. මට ඕනේ මේ හැම දෙයක්ම මගේ පුතාට ලැබෙනවා දකින්න. මට බෑ පිටුන් මෙහෙ රජ කරනවා බලන්න. මට ලොයිඩ් වැඩකුත් නෑ, අභිමන් වැඩකුත් නෑ. මට ඕනේ හැම දෙයක්ම ඔයාට ලැබෙනවා දකින්න. මං එක කොහොම හරි කරනවා. මගේ අත් එක දැන් හැම දෙයකටම හුරුයි. මං අම්ම කෙනෙක් පුතේ. රටේ ලෝකෙ මිනිස්සු මට මොනවා කිව්වත් කමක් නැහැ. මං හැමදේම කරන්නේ මගේ දරුවා වෙනුවෙන්. ඉන්නවා
පචුට්ටකම් ප්ලිස්. ඔයත් හිතන්නේ චන්ද්‍රාදිත්‍යද මලින්දම කන්න සුබද්‍ර කවුරු කරත් අයි ආපහු එන්නේ නෑ. ඇයි අපිව දාලා ගිහිල්ලා ඉවර? මං කියන්නේ බොරු නෙවෙයි රේෂ්මා. චන්ද්‍රාදිත්‍ය කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ. එයා එහෙම කතාවක් කිව්වා තමයි. ඒත් එයා එහෙම කරේ අපිව බය කරන්න. එයා දන්නවා මලින්ද කුරුලට කොච්චර ආදරෙයිද කියලා. කුරුලු නිසා මලින්දට කොච්චර දුක් කරදර වින්නවද කියලා එයා දන්නවා. මලින්ද එච්චර ආදරය කරනවා කියලා දැනගෙන චන්ද්‍රාදිත්‍ය එහෙම දෙයක් කරයිද? දිල කියන්න ඔය උදේ ඉඳන් මෝ හැතමනේ ඇතන් හිටියේ ගේන් චේන්ජ් කරන්නේ ඕනේ මේ මෙන්න පංගුවර තාත්තා ගැඳුමක් දෙන්නද ඕනේ බොන්න පතර බොන්න කුරුලුට තිබිච්ච ආරක්ෂාව දැන් නැති වෙලා තියෙන්නේ. එයාට විතරක් නෙමෙයි. ඒ ගෙදර කිසිම කෙනෙකුට දැන් ආරක්ෂාව නැති වෙලා තියෙන්නේ. ඒ අසරණ වෙලා ඉන්නේ ගෑනු තුන් දෙනෙක්. අභිමන් රටේ ඉන්න අසරණ ගෑනු ආරක්ෂා කරන්න කොන්ත්‍රාත්තුව භාරගෙන දෙන්නේ. ඒ තුන්දෙනා කියන තරම් අසරණව තහින්සකවත් නැහැ. ඒක මේ මරණයෙන්ම හොඳට ඔප්පු වෙනවා. ඒගොල්ලෝ කියන තරම් අහිංසක නම් මේ වගේ විනාශයක් කරන්න තරම් හතුරු ඒගොල්ලන්ට කොහෙන්ද? ශීලා, අපි තාම දන්නේ නැහැනේ මේක කාගේ වැඩක්ද කියලා. ඇයි සුභද්‍ර කිව්වේ කුල්ලුගේ තාත්තා මේ කසාදෙට කැමති නැහැ කියලා? සුභද්‍ර මලින්දත් එක නටන හින්දා තමයි කුල්ලුගේ තාත්තා මේ වැඩේ කරන්නේ නැත්තේ. අර පූජා කියන කතාව සම්පූර්ණ ඇත්ත. කනටවත් ඇහෙන්නේ නැතුව හිමින් කතා කරන මිනිස්සු තමයි තේරුම් ගන්න බැරි. අපි ටිකක් සත්‍යයට කතා කරාම ලෝකෙ මිනිස්සු හිතන්නේ අපි තරම් නරක ගෑනු කොහෙවත් නැහැ කියලා. ඔයාට බැන්නම් කියන්න, මං ගිහලා අපිව එක්කගෙන එන්න. එයා මොකටද එක එකට පාලු කපන්නේ?
එයාට බෑ මගේ තාත්තව මගෙන් උදුරගත්තා කියලා මාව නවත්තන්න. එයා කරේ එයාට පුළුවන් දෙන්නේ. දැන් බලන්නකෝ මං කරන්නේ. දුව ඔයා මොකද්ද කරන්න හදන්නේ? ඒ මිනිහා කොහේ හැංගිලා හිටියත් මං ඒ මිනිහව පොලිසියට අල්ලලා දෙනවා. මං ඒක කරනවම ඔයාගේ හිතේ එහෙම අදහසක් තියෙනා නම් මතක තියාගන්න මං කවදාවත් ඔයාගේ පැත්තට කතා කරන්නේ නැහැ කුරුළු. මගේ පැත්තට කතා කරන්න. මගේ පැත්තට කතා කරන්න තව මොනවද මිතුරු වෙලා තියෙන්නේ? මගේ තාත්තා මගෙන් උදුර ගත්තට පස්සේ මට තව මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? චන්ද්‍රදිත කවදාවත් එහෙම වැඩක් කරන්නේ නැහැ දුව. මේක වෙන කාගේ හරි වැඩක්. නෑ. මේ කරේ චන්ද්‍රදිතෙම තමයි. චන්ද්‍රදිතයට තමයි මා යබිමනුයි කසාද බඳින එක නවත්තන්න ඕන වෙලා තිබ්බේ. කුරුළු! කෑ ගහන්න එපා අම්මේ. අම්මා කෑ ගැහුවයි කියලා මට මගේ තාත්තව ආයෙත් හම්බ වෙන්නේ නැහැ. ගෙදරින් නහදන්නේ හත් දවසේ දානෙත් ඉවර වෙලාද? සුභද්‍රා මොකද ඔය මේ කරන ලැජ්ජ නැති වැඩේ? ඇයියෝ මේ මගේ දරුවා ගේ ඇතුළේ දාගෙන ඉන්නේ? නිකම් බුරු දෙය මිනිස්සුන්ට මුකුත් කියන්න එපා අම්මා. මමයි කියේ මේ ඉන්නා කියලා. නඟුලට කවුරුත් නැහනේ. මෙයාලට කවුරුත් නැත්තේ මෙයාලත් එක්ක කාටවත් ඉන්න බැරි නිසා. නැත්තම් ඉතින් අහල පහල මිනිස්සු මලගෙදරටවත් නැවිත් ඉන්නේ නෑනේ. සුභද්‍රා ඇත්තටම ඔගලට නෑ කෙනෙක්වත් නැද්ද? ඉතින් ඒක යෝග. දව කොහොමදලෙ මැටි. අර කෙල්ල සැහෙන දුකින් නිකන් ඕවා කියලා තවත් හිතරිත් දැනපා ප්ලීස්. මටත් කුල්ලු ගැන නම් ගොඩාක් දුකයි. කුල්ලු මොනව කරන්නද? මේ මහගෑනුන්ගේ වැරදි වලට. කුරුළු ඔයා ගිහිල්ලා පොලිසියට කට උත්තරයක් දෙන්න. මේ දේ කරේ පිට කෙනෙක් නෙවෙයි. මේ දේ කරේ ඔයාගෙම. රෙෂිලා කරුණා කරලා ওই කතාව දැන් නවත්තන්න. ওই කතාව නිසා මගේ දුව මාත් එක්ක තරහ වෙලා ඉන්නේ. අභිමන් ආදා යන්න පුතා. අපි තනියෙන් ඉන්න. කොහොමද දැන් අපි තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ? තාම කසාද බඳලත් නෑ. ඔයාලා මෙයාව නී
සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. මටත් සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. දුව ඔයා මේ කතා කරන්නේ ඔයාගේ තාත්තට. ඔයාව මඩපතවන්නට.